බලනවා කොහොමද මේ පාර පේපර් එක ඇවිල්ලා තියෙන හැටි මේ මේක රජයේ පේපර් එක හරි මම බලනවා මගේ අවසාන 12යි 14යි නම් මම අනුමාන කරේ මේ පළවෙනි ගාලා තියෙනවා චතුර්විධ ආශ්‍රම ධර්ම හඳුන්වා දෙන්න හරි ඊට පස්සේ මෙතන තියෙන ගෘහස්ත ආශ්‍රමයට අයත් කාර්යයන් තුනක් ගෙනහැර දක්වන්න. ඒකට අනිවාර්යයෙන් එක ගොඩ. ඒක ගොඩ පුතේ. ඊට පස්සේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමූහාණ්ඩු පාලන ක්‍රමය පිළිබඳ හැඳින්වීමක් කරන්න. සමූහාණ්ඩු. හරි. රජයේ පේපර් එකේ තියෙනවා මෙන්න. බුද්ධ කාලීන ಭಾರತයේ පැවති සමූහාණ්ඩු පාලන ක්‍රමයේ අන්නමිත ලක්ෂණ තුනක් ගෙනහැර දක්වන්න. ඒකත් හරියයි. නිගණ්ඨනාද පුත්තුමාගේ ඉගැන්වීම් දක්වා නිගණ්ඨනාද පුත්තුමාගේ ඉගැන්වීම් දක්වා කර්ම සංකල්පය ගැටින් හඳුන්වන්න. හරි. ඊට පස්සේ චතුරු වර්ණේ ප්‍රභවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් අග්ගඤ්ඤ සූත්‍රයේ අසුරෙන් පෙන්වා දෙන්න. හරිද? රජයේ පේපරෙත් ඒක අහලා තිබ්බා. ආනිතිය සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහය අග්ගඤ්ඤ සූත්‍ර අනුසාරයෙන් ගෙනහැර දක්වන්න. ඒකත් හරි. පාලන තන්ත්‍රයක යහපැවැත්ම විශේෂයි බෞද්ධ දේශපාලන මූලධර්ම උපයෝගී කරගන්න පුළුවන් විදිය. බෞද්ධ දේශපාලනය. මේ සඳහා අදාළ කරගත හැකි බෞද්ධ ඉගැන්වීම්. පාලන සඳහා උපකාරී කරගන්න පුළුවන් බෞද්ධ ඉගැන්වීම්. ඒක තමයි මෙතනත් අහන්නේ. යහපැවැත්ම විශේෂයි බෞද්ධ දේශපාලන මූලධර්ම. පහේ දෙක බුද්ධ කාලීන ಭಾರತයේ බුදුදහම ශීඝ්‍රයෙන් නියත් කිරීම කෙරෙහි භික්ෂු භික්ෂුණී ශ්‍රාවකයන්ගෙන් ලැබුණු බලය පිටුවහල බුද්ධ කාලීන ධර්ම දූත සේවාවේ සාර්ථකත්වයේ භික්ෂුන්ගේ ඊට උදායකත්වයේ නිදසුන් නමින් සාකච්ඡා කරන්න. කත්තයි. පුද්ගල සංවර්ධනයට අදාළ ආචාර ධර්ම බුදුදහමේ ආభాෂය තුළින් සැකසුණු ආකාරය. බුදුදහමේ ආభాෂය. කියන්නේ අපි උපතේ සිට මරණය දක්වානේ. මේ පාඩම. ඉතින් දැමිති පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා සිදු කෙරෙන චාරිත්‍ර විදි විශේෂි බෞද්ධ ආభాෂය ලැබිය තියරි පරීක්ෂා කරන්න. එකත් හරි. චතුරු වර්ණයේ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතය ගෙනහැර දක්වන්න. මේ චතුරු වර්ණ බ්‍රාහ්මණ ඉගැන්වීම වල දැක්කේ චතුරු වර්ණේ නම් කරන්න පළවෙනිම එක. එකත් හරි. බුද්ධ කාලීන ಭಾರತයේ කෘෂි ආර්ථික ජීවන රටාවක් පැවති බවට සාධක හතරක් පෙන්වා දෙන්නේ. කෘෂි ආර්ථික ජීවන රටාවක්. මේ බුද්ධ කාලීන ಭಾರತයේ සමාජයේ කෘෂිකාර්මික ආර්ථික සමාජ ක්‍රමයක් පැවති බවට සාධක හතරක් දක්වන්න. හතර එහෙමම තියෙනවා. එකෙත් හතරයි මේකෙත් හතරයි. පකුද කච්චායන ශාස්ත්‍රවේලයාගේ ඉගැන්වීම් දක්වා ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය පෙන්වා දෙන්න. පකුද කච්චායනගේ ඉගැන්වීම් මගින් සමාජ සේවකයන් නායකක ප්‍රසන්න පෙන්වා දෙන්න. හරිනේ. පළවෙනි සෙට් එක ගන්නවි. සැරියුත් හිමියන් සතුව පැවති සුවිශේෂී ගුණාංග අධ්‍යයනය කරන්න. මම දීලා තියෙනවා. විභාගෙට ඇවිල්ලා තිබ්බා. ඉතින් ධර්ම සේනාපති තරතුත් මහරහතන් වහන්සේගේ චරිත ලක්ෂණ හතරක් ඇගීමට ලක් කරන්න. හරි. සිංහලෝවාද සූත්‍රයෙන් ස්වාමි සේවක යුතුයංහා වගකීම් ලියා දක්වන්න. මෙන්න මගේ සිංහලෝවා සූත්‍රය අනුව සේවිය සේවක කියන්නේ සාමි සේවක යුතුයකම් වගකීම් ලියා දක්වන. හරි. ධන පරිහරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පුද්ගල යහපතට යොදාගත හැකිය ආකාරය ධන පරිහරණය. ඉතින් උපේන ධනය තම අභිවෘද්ධිය පමණක් යොදා ගැනීම බුදුසමය අනුමත නොකරයි බෞද්ධ පරිභෝජන චින්තාව ඇසුරින් විග්‍රහ කරන්න. ඒකත් හරි. ඒක අනිත් පැත්ත බලන්නකෝ. අභේගිරි විහාරයේ මුල් කරගෙන ලක්දිව බෞද්ධ සංස්කෘතිය. කෙටි ප්‍රශ්නවල තියෙනවා අභේගිරිය. ඒකත් ඇයි. පළවෙනි පාඩේ මේවත් මම ගන්නලා තියෙන්නේ. හතේ දෙක තායි බුදු සමයේ සංවර්ධිත අවදි පිළිබඳව දක්වා ඒ රට ජන ජීවිතයේ බුදු සමයෙන් බලපෑ ආකාරය. තායි ලන්තේට. සාම්ප්‍රදායික තායි සංස්කෘතිය පෝෂණය බුදු සමයෙන් ලැබුණු ආලෝකයේ නිදසුන් මගින් ප්‍රකට කරන්න. එකත් විභාගයට ඇවිල්ලා ඒ විදියටම ලාංකික ස්තූප ආකෘති හඳුන්වා ස්තූප අංග තුළින් නිරූපිත අර්ථ පැහැදිලි කරන්න මම දීලා තියෙනවා.
මේ තියෙන්නේ 8 එක ශ්‍රී ලාංකික ස්තූප කලාවේ ආරම්භය හා විකාශනය පිළිබඳ විචාරාත්මක විවරණයක් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි ප්‍රශ්න 16ක් මේ විදියටම ඇවිල්ලා තියෙනවා. Activate you to push your ass up. Gotta put the woman in so bad about the pants up. Wanna dig you? If I can't even lie about it, baby, just alleviate your clothes on the fly. Gotta catch you at the club. It's a